සුබදවස අයිබන් අර සියලු දෙනාටම මම අද කියලා දෙන්න යන්නේ කොහොමද බාබෙන්ගේ ෂෙඩියුල් ෂීට් එක හදාගන්නේ කියලා. මේක මම සරලව කියලා දෙනවා. මට අවශ්‍ය මේක construction field එකේ අයිට විතරක් නෙමෙයි, ඉස්සරහට තමන්ගේ ගෙදර හදාගෙන ගන්නකොට ගෙදරට අවශ්‍ය කම්බිලයිස්තු කොහොමද හදාගන්නේ කියලා සාමාන්‍ය කෙනෙක්ට උනත් දැනුම ලබා දීම සඳහා තමයි මම මේක කරන්නේ. මේ දැන් කියලා දෙන විදිහට සාමාන්‍ය කෙනෙක්ට පුරුදු නැති වෙන්න පුළුවන්. නමුත් මම මේකේ වෙන අවස්ථා ඊළඟ වීඩියෝ එකේදී මම මේක ගැටළු විසඳලා දෙනවා. හරි. මුලින්ම මම කියන්නම් මේ මම ගන්න අද උදාහරණයට මේ වගේ සරල ස්ට්‍රක්චර් එකක් සරල කොටසක් තමයි මම ගන්නෙ. කම්බි කම්බි දෙකයි කම්බි වර්ග දෙකයි මේකේ තියෙන්නේ. බා නම්බර්ස් දෙකයි, බා මාක් 1 බා මාක්ස් 2 කියලා අපි ඒක නම් කරගන්න. ඒක දෙකයි තියෙන්නේ. මම මුලින්ම කියන්නම් කොහොමද මේ වගේ ඩ්‍රෝවින් මේ ටයිප් දෙකකින් දෙවිධයකින් තියෙන්නේ. දෙවිධයකට එක එක විදියට එක එක ඩ්‍රෝවින් වල ඔයාලට පෙන්නනවා. ඒක ආකිටෙක්ට් ඩිසයින් කරන කෙනාගේ ඩ්‍රෝවින් ඩ්‍රාෆ්ට්මන්ගේ ඒක තියෙන්නේ. ඒ කට්ටිය අඳින විදියට තමයි ඒක. කොයි ක්‍රමේ වුණත් හරි අපි දැනගන්න ඕනේ ඩ්‍රෝවින් එක කියව ගන්න. ඩ්‍රෝවින් එක පැහැදිලිව තියෙනවා. මේ පළවෙනි ක්‍රමයට තියෙන්නේ ඒක නෙට් එක මෙහෙම මැද්දේ පෙන්නලා තියෙනවා. ඉච්චරයි වෙන්නලා තියෙන්නේ. ඒක දාලා තියෙනවා 150 mm thick floor slab with T10 at F150 top and bottom bars කියලා. ඒ කියන්නේ මේක මේ කොටස මිලි 150ක් ඝනකම කොන්ක්‍රීට් එක, ෆ්ලෝ කොන්ක්‍රීට් එක සහ 10 කම්බි තමයි දාලා තියෙන්නේ. ටෝ ස්ටිල් මිලි 10. 10 කියන්නේ ඩයමීටර් එක. මේක විශ්කම්බය. මේ කම්බියේ විශ්කම්බය තමයි දාලා තියෙන්නේ 10 කියලා, මිලි 10. T කියලා තියෙන්නේ ටෝ ස්ටිල් සහ at 150 center to center CC කියලා දාලා නැහැ. නමුත් සාමාන්‍ය භාවිතාව වෙන්නේ එහෙම. ඒක නිසා අපි මේක අපි කම්බි ලේ කරනකොට එලනකොට මිලි 150 center to center මේක එලන්න කියලා තියෙනවා. top and bottom box මේකේ top layer එකයි bottom layer එකයි දෙකම එකම කම්බි වර්ගයෙන් තමයි යන්නේ එකම ස්පේස් එකේ. සරල වේග දැන් දෙවැනි එක මම කියන්නම්. දෙවැනි ක්‍රමයට තමයි සාමාන්‍ය ගොඩක් ඩ්‍රෝවින් වල ඔයාලට පෙන්වන්නේ. එකේ එක බාර ගත්තම මේ තිරස් අතර තියෙන මේක පෙන්වලා මට මේ වීඩියෝ එකේ අපි මේ ඩිස්ප්ලේ තිරස් අතර ඩ්‍රෝවින් එක ෆ්ලැට් තියෙන්නේ. එතකොට ෆ්ලැට් අපි ප්ලෑන් view එක බලන්නේ. එතකොට මේ දෙකම එකම තලයේ තියෙන්නේ. නමුත් දැන් මම ඔයාලට කියනවා මේක තිරස් තලයේ තිරස් අතර තියෙන කම්බිය මෙතන. ඉතින් සතර දින කම්බිය මෙන්න මේ කම්බි නම් කරනකොට මේ ඊතලයක් පෙන්වලා ඇති. මේ ඊතලය තියෙන්නේ මේ කොනේ ඉඳලා මේ කොන. එතකොට මේ කම්බිය ගාවින් කළු පාට ඩොට් එකක් තියෙනවා. එතකොට අපි දන්නවා මේ කම්බිය මේ ඊතලයේ තියෙන පරාසය තුල කම්බිය එලනවා. ඒ එලන්නේ කොහොමද? කොච්චර පරතරයකින් දෙලන්නේ, මොන කම්බි වර්ගයේ දෙලන්නේ කියලා මේන්න මේ ඊත මේ රවුම් කරලා තියෙන්නේ මේ පැත්තට ඊතලයකින් අරන් තියෙන්නේ. ඒ විස්තරය තමයි ඒ තියෙන්නේ. ඒක කියනවා T10 at 150 cc top bars. 10 කම්බිය මිලි 10 ඩයමීටර් එක තියෙන ටෝ ස්ටිල් සහ ඒක 150 mm 150 සෙන්ටර් සෙන්ටර් ටොප් බාර් එක විදිහට තමයි යොදාගන්නේ. එතකොට දෙවනි කම්බිය එක තියෙන මේ තියෙන දෙවනි කම්බිය ඒකේ ඊතලයේ තියෙන මේ කොනේ ඉඳලා මේ කොනට. එතකොට අපි දන්නවා මේ කම්බිය මේ කොනේ ඉඳලා මේ කොනට එලාගෙන යනවා.
එතකොට ඒකම් බියලන්නේ කුමන පරතරයකින්ද කියලා බලන්න මෙන්න මේකට මෙන්න මේ ඊතලේ තවත් ඊතලයකින් නම් කරලා තියෙන T2L at 100 center to center bottom bars එතකොට මෙතන පැහැදිලි අපිට මිලි 12 කම්බිය toy steel මිලි 12 කම්බිය space එක තමයි මිලි CNC එකට තමයි center to center එලාගෙන ඉන්න තියෙන්නේ play කරගෙන ඉන්න තියෙන්නේ මම හිතන්නේ මේක තමයි සරලවම හිතා ගන්න පුළුවන් ක්‍රමය බා මාක්ස් කරන විදිය තව වෙනස් වෙන්න පුළුවන් මං කිව්වා බා මාක් එකක් ලැබෙනවා එක බාර් එකක කම්බියකට එතකොට අපි මේකේ ගමු මේ T12 කියන එක බා මාක් 1 කියලා T10 කියන එක මෙතන අපි බා මාක් 2 කියලා සාමාන්‍ය මේ ඇවිල්ලා සරලම සහ කුඩාම ඒකකයක් තමයි ගත්තේ කොටසක් තමයි ගත්තේ ස්ලැබ් එකක අපි බලමු කොහොමද මේක අපි බා බෙන්ඩින් ෂෙඩියුල් ෂීට් එකද එහෙම නැත්නම් කම්බි ලයිස් ස්ටොක් හදාගන්නේ කොහොමද කියලා මේක සඳහා භාවිත කරනවා Excel කියන පැය ගොඩක් දෙනෙක් දන්නා ආ එතකොට මේ Excel ෂීට් එක කොහොමද මේ හදාගන්නේ කියලා කියලා දෙන්න මේක මැනුවල් කරන කෙනෙක්ට උනත් මේ ෆෝමැට් එක වැදගත් ඒ නිසා මම මුලින්ම කියනවා කොහොමද මේක හදාගන්නේ මුලින්ම අපි සීට් එක සෙල්ස් හතරක් විතර සිලෙක්ට් කරලා මර්ජන් සෙන්ට් ගිහිල්ලා අපි මේකට මාතෘකාවක් දෙනවා ෂෙඩියුල් සීට් හරි අද මුලින්ම මේ මාතෘකාවක් දුන්නා මොකද ඕන කෙනෙක් දැනගන්න මොකද්ද මේ හදලා තියෙන්නේ කියලා නේ හරි ඊළඟට අපි මේකේ දානවා මේ සියලුම කම්බි කපන විස්තර කම්බි වල විස්තර අපි එක වගුවකට ගන්න ඕනේ එන ටේබල් එකකට ගන්නවා Excel වල මේක තියෙන ටේබල් කියලා අපි ටේබල් එක හදා ගන්නවා ටේබල් එක හදා ගන්න ඕන නිසා අපි මේවට මේ ටේබල් එකේ සෙල් වලට කොලම් වලට නම් දෙනවා කොලම් එකක් කියන්නේ එක මේ කොලම් එකට නම් දෙනවා මාතෘකාව දෙනවා එතකොට මේක අපි දානවා බා මාක් මං කිව්වා ඔයාලට බා මාක් කියලා තියෙනවා එතකොට අපි දැන් උදාහරණයකට ගන්න එක්සැම්පල් එකකට ගන්න ඩ්‍රෝවින් එකේ බා මාක් දෙකයි තියෙන්නේ එක සහ දෙක කියලා ඒක නිසා මං හැම දෙයක්ම සරලව විස්තර කරනවා මොකද පැහැදිලි වෙන්න ඕන නිසා නොදන්න කෙනෙක් හරි ඊළඟට අපි මේකට මෙම්බර් එකක් දෙනවා මෙම්බර් එක මොකක්ද කියලා දැන් මේක ඇවිල්ලා අපි කියමු ස්ලැබ් එක කියලා අපි ස්ලැබ් මොන ස්ලැබ් එකද එතකොට ඉස්සරහට එනවා ස්ලැබ් තියෙනවා බීම් තියෙනවා කොලම්ස් තියෙනවා ෆවුන්ඩේෂන් ෆූටින්ස් තියෙනවා සමහර රේන්ෆෝස්මන්ට් අපි යූස් කරනවා භාවිතා කරනවා බෝල්ස් වලට බිත්ති වලට එතකොට ලින්ටල් වලට ආදාළ මෙම්බර් එක අපි මෙතන මොකද්ද කියලා පැහැදිලිව ලියනවා ඒක තවත් ඉස්සරහට යනකොට මම ඉස්සරහ වීඩියෝ වලින් කියන්නම් කොහොමද මේ කරන්න කියලා අපි මුලින් සරලව බලමු මේ වගේ පොඩි කොන්ක්‍රීට් එකක කම්බි ලැස්තු කොහොමද හදාගන්නේ කියලා ඒක ඇප්ලයි කරන්න තියෙන අනිත් ඒවාට ඒක මම කියන්නම් ඊට පස්සේ මම ඔයාලට කියන මේ කොලම් එක අපි දාගන්න ඕනේ මොකද්ද දාන බාර් වර්ගය බා දැන් මම කිව්වා T කියන්නේ toy steel M කියලා දියේ mild steel එතකොට අන්න ඒක අපි මේක පැහැදිලිව මොකද වගුයි අපි පෙන්වන්න ඕනේ මොකද්ද කියලා placing of bar ආයි සෝරි සමා වෙන්න මොකද මම අන්තිමට කරලා වෙන්න නම් කොහමද මේ
කොලම් ටික හදාගන්න කියලා ඒ Excel වල දැනුමට දැන් මේ වගේ සෙල් එකත් exceed කියලා දිනනවා නම් ඊළඟ සෙල් එක වල type කරනකොට වඩා ගැටලුවක් එනවා සාමාන්‍යයෙන් කරන්නේ කොලම් එකට අවශ්‍ය ප්‍රමාණය හදා ගන්න ඕන නිසා එකින් එකට මේ වගේ ගොඩක් ගැටලු ආවොත් අපිට එකින් එක මේ කොලම් එක මෙහෙම double click කරලා ලොකු කරන්න වෙනවට වඩා මෙන්න මේ මෙතන මෙතන click කරලා අදාළ තියෙන තැන කොලම් එකක් අපිට double click කරාම කොලම් එක double click කරාම මේක auto හැදෙනවා අවශ්‍ය ප්‍රමාණය ඊළඟට අපි දැනගන්න ඕනේ මේ bar එක මේ අපි දන්නවා bar mark එක දන්නවා කොතනටද දාන්න කියලා දන්නවා මොකද්ද bar වර්ගය කියලා දන්නවා bar එකේ diameter එක bar එකේ විස්කම්බය bar එකේ විස්කම්බය මොකද්ද කියලා දන්නවා diameter of bar ඊට පස්සේ අපි bar එකේ සම්පූර්ණ විස්තරේ bar detail එක දුන්නා bar detail එක සම්පූර්ණ මෙතනට එනකොට අපි මේ කොලම් මේ table එකට දීලා ඉවරයි ඒ නිසා අපිට ඕන මෙතන දාගන්න පුළුවන් bar detail කියලා bar detail අපි දීලා ඉවරයි දැන් අපි බලමු bar wala quantity numbers of bars wanna avashya vistara tika mulinma danaganna ne number of members api dan metana kiyone slabs mechcha eka slab me wage slab 3 4 ak tibbana api metana da ganna me kolame kochchara thiyena number of members eka nisa api metana da ganna number of members number of members එතකොට අපි ළඟට දානවා number of bars number of bars අපි ගන්නෙ calculation කරන්නත් පුළුවන් මම එකක් කරන්න සමහර drawing වල තියෙනවා මේ කම්බිය මෙන්න මේ පරතරය තුල මෙන්න මෙච්චර කම්බි දාන්න ඕනේ කියලා drawing එකේ bar එක mention කරනකොට එතනම ලියලා තියෙනවා ඒක නිසා එහෙම ලියලා තියෙනවනේ ඒක දාන්න පුළුවන් නමුත් හොඳම දේ තමයි අපි දන්නවා අපි මේ ෆීල්ඩ් එකේ ඉන්න කට්ටිය දන්නා මෙච්චර දුරක් තියෙන ක්ලියර් එකට කවර් ක්ලියර් කවර් එක මෙච්චරක් අතාරිනවා එහෙනම් මේ ස්පේස් එකෙන් තමයි දාන්නේ අපි චෙක් කරලා බලන්න ඕනේ මේ දාලා තියෙන ගාන හරිද කියලා ඒක ඩබල් චෙක් වෙනවා එතකොට මම දෙවිදියටම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා මම එක්සැම්පල් එක ගෲප් පෙන්නනම් කොහොමද එම් බා මාක් කරලා දෙන්නේ කියලා ඒක එතකොට කියන්නේ number of bars number of bars දැන් අපි දන්නවා number of members number of bars එතකොට දැන් අපි දන්නවා පැහැදිලිව total number of bars අපි මේ කොලම් තුනෙන් කරේ මොකද ඒකත් අපි merge and center ගිහිල්ලා ඒකට දාමු total number of bars හරි එතකොට ඔන්න අපි bar detail එක දැම්මා total number of bars හොයාගත්තා හරි ඊළඟට අපි බලමු අපිට ඊළඟට වැදගත් මේ bar schedule එක හදද්දී bar එකේ කොච්චර bars total length එකක් තියෙනවද එතකොට අපි මුලින්ම එක බාර් එකක් කොච්චර ප්‍රමාණයකින්ද කැපෙන්නේ කියලා හොයාගන්න කට් ලෙන්ත් එක කට් ලෙන්ත් එක අපි දන්නවා එතකොට අපි දැන් මෙතන දන්නවා total number of bars දන්නවා එතකොට කට් ලෙන්ත් එක දන්නවා නම් අපි අනිවාර්යෙන් දන්නවා මොකද්ද total length කොච්චර සම්පූර්ණ දික තියනවාද මේ කට් ලෙන්ත් වල බාස් වල එතන මේ මේ කරවන්න දාන්න ඔයම අවශ්‍යත් නැහැ ඒ දෙකේම තියමු ඊදාස අපි මේ ගන්න ටෝටල් ලෙන්ත් එක අපි දන්න කම්බි වර්ග එක එක වර්ග තියෙනවා
මිලි 10 කම්බිය තියෙනවා, මිලි 6 කම්බි තියෙනවා, මිලි 8 කම්බි තියෙනවා, මිලි 12, 16, 20, 25, 32 ඔව් ආදි වශයෙන් තියෙනවා විස්කම් එක එක වෙනස් විස්කම්බෙන් යුත් කම්බි තියෙනවා. එතකොට අපි කැල්කියුලේෂන් කරන එකේ අපි මේ ගණන් හදන එකේ ප්‍රායෝගිකව අපිට අවශ්‍ය වෙනවා මිලි 6 කම්බි කොච්චරක් ඕනේද, මිලි 8 කම්බි කොච්චරක්ද, මිලි 12 කම්බි, මිලි 10 කම්බි, මිලි 16 කම්බි කොච්චරක්ද කියලා අපිට වෙන් වෙන්ම තමයි අපි ප්ලේ ඕඩර් එක ප්ලේස් කරනවා නම් ක්වොන්ටිටි එක දෙන්න වෙන්නේ, ප්‍රමාණය කියන්න වෙන්නේ. අපිට උදාහරණයක සරලව කිව්වොත් කඩේට ගිහිල්ලා අපි කියනවනේ මෙන්න මේ ස්ලැබ් එක අපි හදන්න ඉන්නවනම් අපි ගිහිල්ලා කඩේට කියනවනේ අපිට මිලි 10 කම්බි මෙච්චරක් දෙන්න, මිලි 12 කම්බි මෙච්චරක් දෙන්න. ඒ පොඩි එකද සාමාන්‍ය කන්ස්ට්‍රක්ෂන් සයිට් වල ඕඩර් කරන්නේ ටන් වල, ටොන් මෙච්චරක් ඕනේ, මිලි 10න් ටොන් මෙච්චරයි, මිලි 12න් ටොන් මෙච්චරයි, එහෙම කියලා කොහොම කරත් අපිට මේ ඩයමීටර් එකත් එක්ක අනුව වෙන වෙනම මේක කැල්කියුලේෂන් කරගන්න ඕනේ මේ සීට් එකේ. ඒක නිසා මම මේක ටෝටල් ලෙන්ත් එක ඩයමීටර් එක අනුව එක එක කොලම් වලට දාගන්නවා. උදාහරණයකට මම කිව්වා දැන් මේ ඩ්‍රෝවින් එකට අනුව තියෙන්නේ බලන්න අපි පෙන්වන්න මේ ඩ්‍රෝවින් එකට අනුව තියෙන්නේ මිලි 12ක් කම්බියයි මිලි 10 කම්බියයි. හරි. ඒක නිසා අපි මේක 10 මිලිමීටර් මේක 12 මිලිමීටර් කියලා දානවා. අපි මේ 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 L දෙකත් මර්ජන් සෙන්ටර් ගිහිල්ලා ටෝටල් ලෙන්ත් ඉන් මීටර් කියලා දානවා. දැන් මෙතන ටෝටල් ලෙන්ත් එක ගත්තා. නමුත් අපි මෙතන කරන්නේ අපේ කැල්කියුලේෂන් වලට අදාළ නිසා අපි මේක බෙවින් කරගන්න විස්කම්බයත් එක්ක බාර් එකේ බෙවින් වෙන් කරගන්නවා මේ ටෝටල් ලෙන්ත් එක. ඒ කියන්නේ 10න් මිලි 10 ලෙන්ත් මීටර කීයද, මිලි 12 ලෙන්ත් මීටර කීයද කියලා අපි දාගන්නවා. තව මම සරල Excel වල එන වැදගත් දෙයක් කියනවා. දැන් මෙහෙම අපිට මිලි 10 එහෙම මිලි 10 8 6 එහෙම එක එක මිලි එනවා ගොඩක් එනවා කොලම් වල අපිට ලියන්න. ඒක නිසා අපිට මේක ෆෝමැට් එකක් ෆෝමැට් කරන්න ඕන. ෆෝමැට් එක මේ සෙල් එකට ගියා, රයිට් ක්ලික් කරා, ෆෝමැට් සෙල්ස් ගියා, ඒක තියෙනවා කස්ටම්. ඊට පස්සේ අපි මේක කස්ටමයිස් කරමු කියලා මෙතන ටයිප් කරමු මෙහෙම hash double commas එක රෝඩින් ගන්නවා. ඊට පස්සේ මිලිමීටර් කියලා දානවා සිම්පල් ගන්න. ඊට ආයි වහනවා ක්ලෝස් කරනවා එක. ඊට පස්සේ ඕකේ. දැන් අපි මෙතන තියෙන එක අපි දැන් මෙතන ෆෝමැට් උනා නම් අපි ආය මිලිමීටර් කියලා ටයිප් කරන්න ඕනේ අදාළ අංකය ගැහුවම ඇති. අපි දැන් 10 කම්බි නිසා 10 කියලා ගන්නවා. එතකොට දැන් ගන්න. දැන් මෙතන අපි ෆෝමැට් කරේ නැහැ මේ සෙල් එක. එතකොට 12 කියලා ගැහුවට එන්නේ නැහැ. ඒක නිසා අපිට මෙහෙම කරන්න පුළුවන්. අපි හිතමු 12 16 20 25 32 කොහොම තියනවා කියන්නේ. හරි. අපිට මේ ටිකට මිලිමීටර් කියලා දාගෙන යන්න ඕනේ. එකින් එක ටයිප් කරන්න මේ මිලි 10 කියන එකට ගියා. මෙතන තියෙනවා ෆෝමැට් කියලා ඩබල් ක්ලික් කරා. මේ ඔක්කොම සිලෙක්ට් කරා. හරි. එතකොට දැන් ඔයෙම අර ෆෝමැට් එක තමයි තියෙන්නේ. මේ සෙල් එක. මම කලා ගැහුවා නිකන්. ඩිලීට් කරලා ගැහුවා. 10 ගහපුවා මිලි 10. හරි. ඒක මම ඉතින් කිව්වේ වැඩිපුර දැනුම සඳහා Excel දැනුම සඳහා. ඒක අපිට භාවිතා කරන්න පුළුවන්. හරි. ඊළඟට මං ඔයාලට කියන්න දැන් කොහොම මේකට අපි දාගමු. දාගමු අපි border. border එකට අපි දාමු external එකට. p
ඉන්ටර්නල් එකට. මේ මට හොඳයි කියලා හිතන බෝඩර්ස් ඔබ කැමති ටයිප් එකක් දාගන්න ඒක කිසි ප්‍රශ්නයක් නැහැ සහ අපි මේකත් දැන් මං කියලා දෙන්න යන්නේ කොහොමද අපි අර ඩ්‍රෝවින් එකේ තිබ්බේ බා මාක් ටික බාස් බාර් දෙක කොහොමද අපි මේ බාබෙන්ඩි ෂෙඩියුල් එකට එන්ටර් කරගන්නේ මුලින්ම මං කිව්වා අපි ඒකේ 12 කම්බි මිලි 12 කම්බි අපි බා මාක් නම් නම්බර් 1 විදිහට T10 කියන එක බා මාක් 2 විදිහට ගමු කියලා ඒක නිසා මම මුලින්ම මේ T12 කම්බි එන්ටර් කරනවා බා මාක් 1 කියලා බා මාක් 1 මෙම්බර් එක තමයි ස්ලැබ් ස්ලැබ් කොටසක් තමයි මේක උදාහරණයක් උනා අපිට මෙම්බර් එකේ ස්ලැබ් එකේ ඒරියා එක මොකද්ද කියලා ලියා ගන්න පුළුවන් ස්ලැබ් එකේ ග්‍රිඩ් ලයින් කන්ස්ට්‍රක්ෂන් කරන කට්ටිය දන්නවා ග්‍රිඩ් ලයින් එක අපි ලියනවා මෙන්න මේ බිට්වීන් මේකේ තියෙන්නේ එතකොට අපිට හරියටම මෙම්බර් එක මොකද්ද මොකද ස්ලැබ් කියලා මේ ඇවිල්ලා පොඩි කොටස ස්ලැබ් බෙග හඳුනා ගන්න ක්‍රම තියෙන්න ඕනේ මොන ස්ලැබ් එකද ෆ්ලෝ වයිස් යනවා නම් ෆ්ලෝ වයිස් යන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් සයිඩ් වල ඒ තමන් මෙම්බර් එක ස්පෙસિෆයි කර ගන්න ඕනේ තමන්ට ඕන වෙලාවක මේක හඳුනා ගන්න පුළුවන් විදියට මොන ස්ලැබ් එකේද මේ කියලා ඒක තමයි එතන යන්න ඕනේ मेके गीला दीन आप इटा दान नोने हम मे मे वग तमाए काम भी तमाए रोस्टी अरे या पुरे दान मत तो ना कि ने दान ना कंस्ट्रक्शन फील्ड में बात दिला दान नोने दें आप इट दोले है काम भी तमाए में तना दान इसे हम मिलित दोले है काम भी के लिए तना दाग अन्ना डायमीटर रखे दोला अरे ने सेकंड बार ना मिलित दोला number of members මේ වගේ ස්ලැබ් එකයි දැනට තියෙන්නේ අපි තව කීපයක් තිබ්බනම් අපි ඒ තියන ගාන දානවා එතකොට අපිට හරි ලේසි කැල්කියුලේෂන් වලදී එකපාර එකක හොයාගෙන numbers of members දානින් එඩි කරගත්තාම ගන්න පුළුවන් ඊට පස්සේ number of bars අපි බලමු මේක දැන් දීලා තිබ්බේ නැහැ නේ මේ bar කීයක්ද කියලා හරි මේක දීලා තිබ්බේ නැහැ දෙනවා නම් මෙන්න මෙහෙම තමයි මේක number වෙන්නේ දැන් මේක තියෙන ඉඳි මම මුලින්ම ටයිප් කරන්න මේක දැන් තියෙන්නේ මෙහෙමනේ hundred center to center ඕනේ තියෙන්නේ මේකේ දීලා තියෙන number of bars ගන්න මේ ඉස්සරහින් type කරන ඔයාලා 10 කින් එතකොට අපි දැනගන්න ඕනේ මේ ඒ වගේ bar 10ක් තියෙනවා කියලා හරි එහෙම මේ 10ක් තියෙනවා කියලා දැනගන්න ඕනේ ඒ වගේ එකක් නම් කරලා තිබ්බම මේ විදියට අපි ඒකේ නම් කරලා තියෙන්නේ මේ විදියට අපි හොයාගන්න ඕනේ bar ගන්න මං කියන්නම් බාර් ගන්න හොයාගන්න විදිය මේ මෙන්න මේ කම්බිය තමයි දැන් අපි අරගෙන තියෙන්නේ එතකොට මේ කම්බිය එලන්නේ මේගොල්ල ඉඳලා මේගොල්ලට එතකොට අපි දන්නවා ඒකේ පළල 4100 මිලිමීටර 4100 මිලිමීටර මේ කොනේ ඉඳලා මේ කොනට අපි CNC එක තමයි එලන්න තියෙන්නේ මේ 4100 වුණාට අපි මේ කොන් දෙකේ සාමාන්‍ය කම්බි කොන් දෙකේ තියන්නේ අයිනෙම තියන්නේ මොකද ක්ලියර් එකක් කියලා අපි පොඩි ගැප් පරතරයක් තියෙනවා
ස්ලැබ් එකේ කොන්ක්‍රීට් එකේ ඉඳලා කොනේම ඉඳලා එජ් එකේ ඉඳලා එළිය සර්ෆේස් එකේ ඉඳලා ඇතුළට මොකද ඒක මං කියන්නම් ඒ එහෙම තියන්නේ එළිය පරිසරයේ යත් සමග තියෙන ගැටීම වළක්වන්න කම්බි එළිය නිරාවරණය වෙන්න තිබ්බාම පස්සේ කොරෝෂන් වෙනවා එක එක ඉෆෙක්ට් වැඩි ඒක අඩු කරගන්න තමයි මේකට ක්ලියර් එකක් කොන්ක්‍රීට් එකෙන් ඇතුලේ මිලිමීටර 1 මිලිමීටර 25ක් 50ක් තියෙනවා සමහර තැන්වල මොකද ඒක ඇවිල්ලා පරිසරය එක්ක වෙනස් වෙනවා අපි හිතමු මොහොදක් ආගෙන නම් ඒ වගේ තැනකට ඔය ක්ලියර් එක පොඩ්ඩක් වැඩි ෆවුන්ඩේෂන් එකේදී වැඩි ෆවුන්ඩේෂන් එක මොකද පරිසර සාධක බලපානවා මේ ක්ලියර් කවර් එක තියෙන එක ඒක නිසා සාමාන්‍ය මිලි 25 තමයි අපි සැබ් එකක ලංකාවේ මුහුණ්ඩට ඈතින් තියෙන සයිට් වල ගොඩක් නාන මිලි 25 තමයි තියන්නේ මම ඒක නිසා උදාහරණයක් මිලි 25 ගන්නවා එතකොට මේ කම්බි හෙලන්නේ මේ 4100 මිලි 25 දෙපැත්තෙන් අඩු වෙලා මිලි 50 කියන්නේ එක පැත්තෙන් 25 එක පැත්තෙන් 25 දෙපැත්තෙන් 25 25 ගන්න දෙපැත්තෙන් මිලි 50ක් අඩු වෙලා තමයි එතකොට අපි දන්නවා 4100 50ක් අඩු වුණාම 4050යි සහ මිලි 100 තමයි දාන්න එතකොට කැල්කියුලේෂන් එක කරගන්න ඔයාලා දැනගන්න ඕනේ සමානයි Excel එකේ මේ කවුරු වැඩ කරන කට්ටිය දන්නවා Excel එකේ ගන්න විදිය මේ 4100 තිබ්බේ එකෙන් දෙපැත්තට 25 25 අඩු වෙනවා එතකොට එන්නේ උත්තරේ 4050 සමානයි මේක අපි බෙදනවා මිලි 100 කීයද එතකොට එළියද සමානයි අපි මේකට එක එකතු කරනවා එතකොට 41.5 අපි 42 42ක් අපි numbers of bars විදිහට මෙතන අපි ටයිප් කරගන්න දැන් අපි දන්නම් number of members කීයද numbers of bars කීයද එතකොට total number of bars අපිට ගන්න දාගන්න පුළුවන් Excel වල ඒක දැනගන්න සමානයි ක්ලික් කරන අවශ්‍ය සෙල් එක වැඩි කිරීම ලකුණ ඊළඟට අපිට වැඩි වෙන්න අවශ්‍ය සෙල් එක සිලෙක්ට් කරලා එන්ටර් කරමු ඊපස්සේ දැන් අවුට් ඊළඟට කට් ලෙන්ත් එක හොයාගන්න මේ කම්බියේ කපන දිග මේ කම්බිය කපන දිග දීලා නැහැනේ ඒ ඔටෝකැඩ් ඩ්‍රෝවින් එකේ නම් අපිට කම්බියේ දිග හොයාගන්න පුළුවන් ඩිස්ටන්ස් ගිහිල්ලා මේක අපිට කම්බියේ දැන් අපි මේ කම්බිය නිසා අපිට ගන්න මේ කම්බියේ දිග දෙදස් 10 කියලා අපිට හොයාගන්න පුළුවන් නමුත් අපිට ඔටෝකැඩ් සොෆ්ට්වෙයාර් එක නැහැ හරි අපිට එච්චර ඩීටේල් ඩ්‍රෝවින් දීලා නැහැ එතකොට අපිට කරන්න දෙන්නේ හොඳම වැඩේ අපේ ඩ්‍රෝවින් එකට ගියා මේක සපාරල ඩිස්කෙච් එකකට අපිට ක්වොන්ටිටීස් ගන්න වෙනවා එතකොට අපි කරන්නේ 2060 තියෙනවා මෙතන මම කලින් කිව්වා මේ කම්බි සාමාන්‍ය කොනටම දෙන්නේ නැහැ ස්ලැබ් එකකින් සර්ෆේස් එකට ටච් වෙන්න දෙන්නේ නැහැ එළියේ ඒක නිසා කවර් එකක් තියෙනවා පොඩි එතකොට මිලි 25 25 අඩුනාව දෙපැත්තෙන් මිලි 50ක් අඩු වෙනවා 2060 මිලි 50ක් අඩු වුනහම 2010යි 2010යි එතකොට අපිට ඔටෝ ගැට් එකෙත් ආවේ 2010 එතකොට අපි හරි නේ සමානයි 2060 වෙන එක වැඩි කිරීම 25 හරි නේ එතකොට ඕක තමයි ලෙන්ත් එක නමුත් අපි මීටර වලින් ලියන නිසා අපි හැමෝම දන්නවා 2010 කියන්නේ 10 බෙදුවා 2.01 කියලා. ඒක Excel එකේම හරි කැල්ලේ හරි ගානකට ගහලා බලන්න පුළුවන්. 2010 පිටීම 1000. මොකද මිලි 1000ක් තමයි මීටර එකක්. හරි. කට් ලෙන්ත් එක අපි දන්නා එතකොට 2.01 මීටර. එතකොට දැන් අපි total number of bars දන්නවා, කට් ලෙන්ත් එක දන්නවා, දැන් අපි දන්නවා total length එක. total length එක දන්නේ කොහමද? total numbers of bars වැඩි කරනවා කට් ලෙන්ත් එක. හරි මේ 2.01 මීටර් කියන කම්බි 42ක් තියෙනවා.
එතකොට ඒ ටෝටල් එක මීටර 84.42යි. එතකොට මේ ඇවිල්ලා 10 12 කම්බියනේ. හරි. 12 කම්බිය නිසා මේකේ මේක අපි බෙදා ගන්න ඕනේ මෙතනට. මේ මිලි 10 කියන කොලම් 12 කියන කොලම් එකකට තමයි මේක යන්න ඕනේ. එතකොට මම මේකට දැන් වෙන වෙනම අපිට මේම සිලෙක්ට් කර කර දැන් ඔයගේ කම්බි ගොඩක් මේ ඇවිල්ලා සරලම එක. මේ වගේ කම්බි ගොඩක් තිබ්බොත් අපිට වෙන වෙනම සිලෙක්ට් කර කර අපි හිත හිත ඉන්න ඕනේ නැහැ. මම මේ ඉස්සරහට කියලා දෙන ෆෝමැට් එක අනුව ඉස්සරහට හිත හිත ඉන්න ඕනේ නැහැ. මේ කොලම් එකේද ගහන්නේ මම මේ කොලම් එකේද මොකද ඉස්සරහට යනකොට තව මේ කොලම්ස් වැඩි වෙනවා, මේ රෝස් වැඩි වෙනවා, මොකද කම්බි ගාන වැඩි වෙනවා, ඊළඟට කම්බි වර්ග ගාන වැඩි වෙනවා. ඒක නිසා මේක සංකීර්ණ වෙනවා මේ ෂෙඩියුල් එක. එතකොට ඔයාලට හිත හිත ගන්න වෙලා එරර්ස් වැඩි වෙනවා. ඒක අඩු කර ගන්න මම ක්‍රමයක් කියලා දෙන්නම්. මේ සෙල් එක ඔටෝ සිලෙක්ට් වෙන්න මිලි 12 නම් මෙතන බාර් එක තිබ්බේ මිලි 12 කොලම් එකේ ටෝටල් ලෙන්ත් එක කැල්කියුලේට් කරලා සිලෙක්ට් වෙන විදියට මම ඒක කියලා දෙන්නම්. ඔයාලා දන්න if කියලා ක්ලෝස් එක මේ if කියලා කමාන්ඩ් එකක් තියෙනවා මේකේ. if කියන කමාන්ඩ් එකට ගියා. හරි. කියන කමාන්ඩ් එකට ගිහිල්ලා within bracket අපි සිලෙක්ට් කරනවා මෙන්න මේ ඩයමීටර් එක සමාන වෙනවා. මුලින් සමාන equal කරලා තමයි ගහන්නේ. ඊට පස්සේ සිලෙක්ට් කරනවා මෙන්න මේ අදාළ ඩයමීටර් එකනේ අපිට මෙතන පෙන් කරලා හඳුනා ගන්න ඕනේ. ඒක නිසා ඩයමීටර් එක තියෙන එක සිලෙක්ට් කරා. ඊට පස්සේ මේක සමානයි 12 නම් නේ. 12 නම් මේ මෙතන දෙන්න ඕනේ. හරි 12 නම් සහ වැලියු අපිට වැලියු එක නේ නැන්නේ ටෝටල් ලෙන්ත් එක නේ. හරි වැලියු වැලියු එක මෙන්න මේ टोटल लेंथ है अरे वैल्यू भी कहता ना सब मेकर उसको ना आए इफ මේක ආයෙත් මේක කුඩා හෝ විශාල 12ට මිදි 12ට යහලා අපි යාරෙන් අපි කියක් හරිද මේවා ප්‍රශ්නයක් සමානයි වැලියු එක ඒත් මේ රෝ එක නානේ අක් අයිත් ඉස් කියන කෝඩ් මේ කොමාන්ඩ් එක ගත්තා ඉස්සෙල්ලා දොළහ
පාරක් නිසා දෙලේ පාර ක්ලෝස් කරනවා හරි මේක තමයි කමාන්ඩ් එක ඔයාලා ඒක බලන්න මේක මටත් මොකද අපි ප්‍රැක්ටිස් කරන්නේ නැහැ හැමතිස්සෙම ඒක නිසා මට මතක නැහැ මම දැන් මතක් වෙන විදිහට ගැහුවේ ඔන්න ඔය කමාන්ඩ් එක ගහගත්තාම දැන් ඔයාලට පේනවා මම මෙතන විතරයි මේ කමාන්ඩ් එක ගන්නේ මේ කමාන්ඩ් එක වගේම මෙතනටත් ගහගන්න එතකොට මෙතනටත් අපිට මෙහෙම කරන්න පුළුවන් කොපි කරා paste කරා එතකොට මේක select වෙනවා කියන්නේ මෙන්න මේක මෙතන track කරා value එකට මේක කරා ඊළඟට ආයෙත් මේක මේක දෙනවා වෙනවා මේක enter කරා හැබැයි මේක තියෙන්න ඕනේ මෙතන 10 නෙන්න ඕනේ 10 මේක 10 අන්න දෙක දැන් එතන ගත්තා මෙතන 10 නෙමෙයිනේ තියෙන්නේ D5 සමාන නැහැ D5 වෙනි සෙල් එක සමාන නැහැ 10ට ආ එතකොට 12 න් සමාන 12 තියෙන එක තමයි මේක පෙන්වන්නේ එතකොට මම මේක පල්ලෙහාට ඇදගෙන යනවා මේ ෆෝමැට් එකම එතකොට මේකත් මම එහෙම කරනවා එතකොට අපි බලමු ඊළඟට 10 කම්බි අපි එන්ටර් කරද්දි එතනට එන්න ඕනේ මේ කොලම් එකට එන්න ඕනේ සෙල් එකට එන්න ඕනේ අපි බලමු ඒකට එනවාද මේ ෆෝමැට් එක අපි හරිද කියලා හරි ඊළඟට බාර් මාර්ක් නම්බර් 2 සේම් මෙම්බර් වයි ඒක ටොයි ස්ටේල් ඩයමීටර් එක 10 මේ බලන්න ඩයමීටර් එක 10 හරි නම්බර් ඔෆ් මෙම්බර්ස් 1යි නම්බර්ස් ඔෆ් බාර්ස් මේක බාර් ගන්න විදිහ බලන්න ගන්නේ බස් ඔෆ් බාස් දැන් අපි ගන්න මෙන්න මේ කම්බි මෙන්න මේ කම්බි ඒ කම්බි ලන්න තින්නේ මේ අත දැන් නම්බර්ස් ඔෆ් බාස් ගන්න නම් අපි මෙන්න මේ ඩිස්ටන්ස් එකේ ක්ලියර් කවර් එක අඩු කරලා අර සෙන්ටර් ටු සෙන්ටර් කියන ස්පේසින් හරියට බලලා ඒ ස්පේසින් එකෙන් බෙදන්න නේ හරි 2060ක් තියෙනවා දෙපැත්තේ 25 25 අඩු වුණාම 2010යි 2010 ඒක මිලි කියන්නේ 150 මිලි 150 න් දාන්න තියෙන්නේ සමහර නේ ඒකට එකක් එකතු කරනවා එතකොට 14යි numbers of bars 15 කියලා එක ගන්න හරි දැන් මම මෙතනට ෆෝමැට් එකක් දීලා තියෙන්නේ මේ ෆෝමැට් එක මම ඩ්‍රැග් කරනවා පහලට ආලට දාගෙන එතකොට එතන හරිනේ 1 කර 15 15 හරි දැන් කඩ් ලෙන්ත් එක වන්න ඕනේ 4100යි ස්ලැබ් එකේ අතට දිග කම්බියේ අතට ක්ලියර් එක 25 25 අඩු වුණාම 50 කඩ වෙනවා 4050යි 4050 10 න් බෙදුවාම 4.5 කියලා දාන්න හරි ඊටසේ මම මෙතනට ෆෝමැට් එකක් දීලා තියෙන්නේ numbers of bars value multiply by cut length කියලා එතකොට මේ 42 වැඩි කිරීම 2.1 හැදෙච්ච විදිහටම මේකත් හැදෙන්න ඕනේ හරි අන්න දැක්කද දැන් මිලි 10 කියන කොලම් එකේ මෙන්න මේ සෙල් එකේ ගානට මේක ගත්තනේ 12ට ඇදලා තියෙන අපි කොමෙන්ට් ඇදලා හැබැයි ඒකට සිලෙක්ට් වෙන්නේ නැහැ මොකද 12 නෙමෙයි ඒක 10 නේ D6 කියන සෙල් එකේ හරි ඒක නිසා මේක ඔටෝ සිලෙක්ට් වෙනවා ඔය විදිහට අපි කීබෝඩ් පල්ලයට ගහගෙන ගහගෙන යන්න පුළුවන්. සමහර මේ අතර මෙලි තව දාන්න පුළුවන් තියෙන. අදාළ වැට් කරගෙන යන්න. එතකොට අදාළ තැනින් සිලෙක්ට් කරලා අපි මේක සරල උදාහරණයක් නිසා අන්න ඔය දෙක කියලා දුන්නා. එතකොට මේ කොලම් අපිට දැන් යූස් වෙන්නේ නැහැ. ටික යූස් වෙන්නේ නැහැ. අපි දැන් මේ මිලි 10
ටෝටල් ලෙන්ත් එක කීයද කියලා දැන් මේ එකයිනේ ඇවිල්ලා තියෙන්නේ ඒ වගේ තව කීපයක් තිබ්බා මේ අත ආයි මේකෙත් තව කීපයක් තිබ්බා එතකොට මේ යටින් ගන්න ඕනේ අපි ටෝටල් ලෙන්ත් එක කීයද මිලි 10 කම එහෙම කියලා දැන් නම් මේක බලපු ගමන් කියන්න පුළුවන් මොකද 10 එක කම් එක රෝ එකයි තියෙන්නේ 12 එක රෝ එකයි ඒක නිසා දැන් කිලිම ඒ වුණාට අපිට ගොඩක් බාස් එනකොට බා නම්බර් තියෙනකොට මෙන්න මේ කොලම් ටික දාගන්න වෙනවා රෝස් ටික ඒක නිසා මම මේකට දාන්න ටෝටල් ලෙන් ඔප් බා යුනිට් එක මීටර් මං කිව්වා ලොකු ලොකු ඕඩර්ස් කරද්දී ප්ලේස් කරද්දී අපි දෙන්නේ ටොන් වලින් කියලා. ඒක නිසා කිලෝ බර බර දෙන්නේ අපි. ඒක නිසා අපි බර මේකේ හොයා ගන්න ඕනේ. බර හොයා ගන්න අපිට වැදගත් වෙනවා weight per meter. කියන්නේ මීටර එක තියලා බර. එතකොට අපි හොයා ගන්නවා එකෙන් total length එක දන්නවනම් මීටර වලින් මීටරයක තියෙන බර දන්නවනම් අපිට පුළුවන් නේ ටෝටල් weight එක හොයාගන්න මුළු බර ටෝටල් weight අපි මේක එතන කිලෝග්‍රෑම් වලින් පෙන්නනවා ඊළඟට අපි ඒක convert කරලා ඊළඟ දෙකේදී මේක අපි සේ පෙන්නනවා දැන් ටෝටල් සම් කියන ඔටෝ සම් කියන එක ගත්තා සෙලෙක්ට් කරා ට්‍රැක් කරා උඩට ආ එතකොට මේ අතර තියෙනවා නම් මේ කොලම් එකට අදාළ ඒවා ටික මෙතන තියෙනවා එකතු ගත්තා. දැන් අපි දන්නවා 10 කම්බිය නම් මීටර එක තියෙන බර. ඒක දන්නේ නැත්ත සමහරු කටපාඩම් කරනවා. කැල්කියුලේෂන් කරලා හොයා ගන්න පුළුවන්. ඒ නිසා මම කියන්නම් කොහොමද ඔයාලා කියන්නේ කියලා 10 කම්බිය නිසා 10 වැඩි කිරීම 10 10 කියන්නේ. සමීකරණය තමයි 10 වර්ගය. බෙදීම 162.162. ඒ නිසා ඒ සමීකරණේ කටපාඩමෙන් තියෙනවනම් තමන්ට ඕනම ඩයමීටර එකක කම්බියක මීටර එක තියෙන බර හොයා ගන්න පුළුවන් කිලෝග්‍රෑම් ප්‍රමාණය. හරි. එතකොට ඔබ තමයි මීටර එක තියෙන බර මිලි 10 කම්බියක. එතකොට දැන් දන්නවා ටෝටල් ලෙන්ත් එක දන්නවා මීටර එක බර දන්නවා. ඒ නිසා අපි දැන් දන්නවා එතන ටෝටල් weight එක කිලෝග්‍රෑම් 37.46යි. මේ විදිහමයි අපි මේක sorry මේක අපි ටොන් වලින් ඕන නිසා 10 බෙදාගත්තත් කමක් නැහැ. හරිද? මේ විදිහටම අපි 12 කම්බියත් හොයනවා. දැන් සමීකරණය මතකයිද? ලියා ගන්න 12 වර්ගය බෙදීම 162.162. එතකොට අපි දන්නවා ටෝටල් ලෙන්ත් එක මීටර එක බරින් වැඩි කරාන් පස්සේ සම්පූර්ණ දෙක මීටර එක බරින් වැඩි කරාන් පස්සේ සම්පූර්ණ දෙකේ බරය. එතකොට මේ පැත්තට දැක් කරනවා. හරි. හරි දැන් කවුරු හරි ඇහුවොත් අපිට කිලෝ වලින් කියන්න පුළුවන් ටොන් වලින් කියන්න පුළුවන්. මේක තමයි සරලව බා බෙන්ඩින් ෂෙඩියුල් ෂීට් එක හදාගන්න ක්‍රමය. මේකේ ගැටලු තියෙයි ගොඩක්. මොකද මේකට හුරු වෙච්ච කට්ටිය දන්නව මොනවාද මේ කියන්නේ මොනවාද මේ වචන
ඒ කියලා එකපාරට යාලට එක ඔළුවට එනවා. නමුත් මේක අවසානේ වෙන්න ඕනේ අපිට මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් නම් නොදන්න කෙනෙක්ට හරි තමන්ගේ ගෙදර පොඩි වැඩකදී හරි අවශ්‍ය කම්බි ප්‍රමාණය කඩෙන් ගිහිල්ලා ඉල්ලගන්නේ කොහොමද කියලා. ඒක මීටර වලින් මේ මීටර වලින් ගත්තොත් ඔයාලා දන්නවනේ කොහොමද මීටර 6 ලෙන් තමයි එන 6 එනවා 12 එනවා. එතකොට සරලව කියන්න පුළුවන් අපිට කම්බි මෙච්චරක් දෙන්න කියලා. හරි. ඒක නිසා මේකේ දැනුම යන්න ඕනේ නොදන්න කෙනෙක්ට. අන්න ඒකයි මම මේ වීඩියෝ එක ප්‍රධානම අරමුණ. මේකේ ගැටලු තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මේකේ සහ මේකේ විය යුතු හොඳ පැත්තක් තවත් තියෙනවා නම් හොඳ නරක මේකේ අදාළ ඕනම කමෙන්ට්ස් එකක් මගේ වීඩියෝ එකට දාන්න මම ඒක නිවැරදි කරගන්න සහ සතුටු වෙනවා ඒ පිළිබඳව. එහෙනම් බොහොම ස්තුතියි ඊළඟ වීඩියෝ එකෙන් මම ඇවිල්ලා අලුත් දෙයක් කියලා දෙන්න. බොහොම ස්තුතියි.